ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ පෙර දිනයන්හි සමාජ මාධ්‍ය පුවතක් අසන්නට ලැබුණා ස්වාමින් වහන්සේලා හට ගමනාගමනයේ පහසුව තකා ඉන්ධන පූජා කිරීමක් පිළිබඳව බොහෝ දෙනා ඒ විවේචනය කොට කමෙන්ට් දාලා තිබුණා ස්වාමින් වහන්සේලා හට ඉන්ධන පූජා කිරීම කැපද ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි කියලා කරුණාවන්ත ගුණබර පින්වත්නි ගමක වැඩ ඉන්න පින්වත් ස්වාමින් වහන්සේ නමකට ඕනෑම විහාරස්ථානයක් ආරණ්‍යක වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමකට තමන් වහන්සේලාට සිව්පසයෙන් අපෝපස්ථාන කරන දායකයින් සම්බන්ධව කළ යුතු කරුණු ගොඩක් තියෙනවා. ඔවුන් අසනීප වුණාම ඔවුන්ව බලන්න ගිහිල්ලා ඔවුන්ට ආශිර්වාද කරමින් ඔවුන්ගේ කුසල චිත්ත ස්වභාවය වර්ධනය කරන්න ඕනේ. මානසන්නව ඉන්න කෙනෙක් ළඟට වැඩම කරලා ඔවුන්ගේ සිත නරක වෙන දෙන්නේ නැතුව හිත කුසලයෙන් ශක්තිමත් කරන්න ඕනේ. පෞල් ජීවිතවල අඬදබර ප්‍රශ්න කලකෝලහල ඇති වෙනකොට ඔවුන්ව සමය කරන්නට ඕනේ. රැකී ආරක්ෂා සහ අනිකුත් දේවල් නැතිව ප්‍රශ්න ඇති වෙලා සියදිවි නසා ගැනීම හෝ ප්‍රේම සම්බන්ධතා කරලා සියදිවි නසා ගැනීම හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිත විනාශ කරගෙන පවුල් වල අඩදබර කලකෝලහල ඇති වෙනකොට කල්යාණ මිත්‍යානන් වහන්සේගේ උපකාරය අවශ්‍යයි අර ළඟින් අසුරු කරන අයට. ඒ වගේම මිනිසෙයින්ට ඇති වෙනවා විවිධ ප්‍රශ්න විවිධ කරදර සමහර වෙලාවන් වලදී ලෙඩ රෝග වලට මුහුණ දුන්නාම ඒ තමයි ජීවිතේ කඩා වැටෙන්න පුළුවන් පහළ ඊටාම දුක්ඛිතම කඩා වැටීම. ඒ වගේ වෙලාවට බොහෝ හිතමිතුරු අයින් වුණත් Taman ළඟින් ඇසුරුසුරු කරන කල්යාණ මිත්‍යයන් වහන්සේලා අයින් වෙන්නේ නැහැ. උන්වහන්සේලා නිතර වැඩම කරනවා. විස්සු භූමිකාව එහෙමයි. භික්ෂු භූමිකාවේදී භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට දානමාන සිව්පස ප්‍රතිපහසුකම් පූජා කරන අයට වටිනාම කලණිමිතුරා වෙනවා. එතකොට මිනිසුන්ගේ කලණිමිතුරා වුණු භික්ෂූන් වහන්සේ මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට ඔවුන් වෙත වැඩම කරන්නට ඕනේ. ඒ වැඩම කිරීම සඳහා යම්කිසි හැකියාව තියෙන කෙනෙක් යම් පහසුකම් සලසනකොට වර්තමානයේ වගේ අවස්ථාවක ඉන්ධන පහසුකම් එහෙම ලබා දෙනකොට ඒ ඉන්ධන පහසුකම් ලබා දුන්නු අය ලබා දෙන්නේ මේ කවුරු දන්න හින්දා මේ කවුරු නොදන්නා පිරිස තමයි විවේචනය කරන්නේ මේවා විවේචනය කරන්නේ සිව්වනක් පිරිස නොවේ සිව්වනක් පිරිසට අයිති නොවන බෞද්ධ ලේබලේ ගහගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිස හෝ අන්‍යාගමික निराගමික පිරිස් ඒ උදවිය Tamanට නොලැබෙන දේවල් නිසා ඉරිසියාවෙන් ලැබෙන අයට විවිධ විදිහට පීඩා කරනවා සමහර උදවියට ශාසනය අතුරුදහන් කරන ලොකු උමනාවකුත් තියෙනවා ඒ වගේ වෙලාවට ඒකට විවිධ විදිය නිඳා කරන අපහාස කරන hina වෙනවා හැබැයි ඒත් දන්නේ කුසාසිත්වල විපාක අකුසාසිත්වල විපාක සතුන් මැරීමක් වෙනවද ඉන්ධන පූජා කළාම සොරකම් කිරීමක් වෙනවද ඉන්ධන පූජා කළාම කාමයේ වාදව හැසිරීම බොරු කීමක් කේලාම් කීමක් සරපවස වචන කතා කිරීමක් හිස් වචන කතා කිරීමක් දැඩි ලෝභයක් කේන්තියමක් මිත්‍යා දෘෂ්ටියක් වෙනවද පින්වත්නි ඉන්ධන පූජා කළාම ලෝභ මූල සිත්තට ද්වේෂ මූල සිත් දෙක මෝහ මූල සිත් දෙක කියන අකුසල සිත් 12 ඇති වෙලා ඒකට අකුසල විපාක අහේතුක සිත් 7 ලැබෙන විදිහටත් මේ ජීවිතයේ සහ අනාගත භවවල බොහෝ දුක් විපාක ලැබෙන විදිහට නාම රූප ධර්ම වලට අකුසල විපාකයක් ලැබෙනවා ඉන්ධන පූජා කළාම හැබැයි ඉන්ධන පූජා කරනකොට ප්‍රයෝජනාදී සලකා කර්මඵල දැනගෙන ස්වාමින් වහන්සේලාගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට වන මහා මෙහෙවර කල්යාණ මිත්‍රත්වයේ දෑත දික් කිරීමේ මහා වටිනා යුග මෙහෙවර දැකලා ඒ සඳහා පහසුකම් සපේනකොට පහසුකම් සපේන අයට අලෝභයේ අදෝසයේ අමෝහයේ කියන ති හේතුක ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ කුසාසිත ඇති වෙන්නේ නැත්ද ඒ පූජාවන් කරන උදවිය පින් රැස් කරගන්නේ ලැබිලා තියෙන කුසාසිතනේ ඒ කුසාසිතවලට ඒ ඇත්තන්ට ලැබෙන්නේ අකුසල විපාකද කුසල සිත් නම් ඇති උනේ ලැබෙන්න ඕනේ ඇති උනේ විදියට කුසල විපාකනේ. ඒ කුසල විපාකයෙන් වෙන්නේ අන්දගොළු බීරි මන්ද බුද්ධික අතපය කැඩීම් මිනී වගේ යම් නරකක්ද? එහෙම නැත්නම් ඒ ඇත්තන්ට මනුස්ස දිවියේ උප්පත්ති නිදුක් නිරෝගීකම් සෝපත්කම් සැපවත්කම් ආදී යහපතක්ද? හොඳක් නෙවෙන්නේ, යහපතක් නෙවෙන්නේ, දෙලෝ යහපතනේ හැදෙන්නේ. එතකොට ඒ අයගේ නාම රූප ධර්ම වලට අර ඇති වුණු බල සම්පන්න ති හේතු කුසල විපාකය මොනතරම් යහපතක් හොඳක් කරනවද? පින්වත්නි, කවුණු කාරණා නොදන්නා කමට මේ කාලේ සංඝ රත්නේ විවේචනය කරන්න ගිහිල්ලා ඒ මොහොත ඇත්තෝ මේ අර කොට්ටෝරුව හැම ගහටම කොටන්න ගිහිල්ලා කෙහෙල් ගහට කොටපු දවසට හොට හිර කරගත්තා වගේ තමයි මේ හිර කරගන්නේ. හැම දෙයකම සංඝ රත්නයට බනින්න ගිහිල්ලා කර්ම කර්මඵල විශ්වාස නොකර අන්තිමට ධර්මානුකූල කවණුවලදී පවා බනින්න ඇවිල්ලා ඒ කට්ටිය එයාල විසින්ම හිර වෙලා ඒ අය විසින්ම නිරුත්තරවන් තැනටපත් වෙලා සංඝ රත්නයේට වර්තමානයේ හැටියට ඒ සිව්පසපත් පහසකම් ලබා දෙනකොට වෙනි දෙයක් කිරීමේ කරපු අයට මොනතරම් ප්‍රයෝජනවත්ද? බලන්නකෝ, ස්වාමින්වහන්සේ නමක් කිලෝමීටර් 100ක් 200ක් ඈතිනම් වඩමවා ගන්නකොට ඒ වාහනයට කොච්චර යනවද ඒ ඩීසල් පෙට්‍රල් ආදිය? එවැනි පහසුකම් ඒ ස්වාමින්වහන්සේලාට සපයලා දෙනකොට ඒ සපයපු ඇත්තන්ට ඇති වුණු ති හේතුක සිත් වලට කොහෙන්ද ලැබෙන්නේ? පින්වත්නි, අකුසල විපාකය. ඇති වුණු සිත් වලට කුසල විපාකයක් ලැබෙන්න ඕන. ඒ නිසා මේ බව තේරුම් ගන්න කටයුතු කරන්න ඕන. ඒ වගේ අනුවණ ඇත්තෝ සංඝ රත්නේ විවේචනය කරන බුද්ධ ශාසනය අපහසුටපත් කරන්න මේකත් පාවිච්චි කරන්න හැදුවට ඒ මෝඩ අයම තමයි අපහසුටපත් වෙන්නේ. මොකද යහපත් කුසල අරමුණ සහිත චේතනා සම්තතියට විශාල කුසල විපාක ලැබෙන බව ධර්ම විනය දන්නා අය දන්න හින්දා. ඒ නිසා එවැනි නිවට නියාලු අදහස් තියෙන උදවිය බැහැර කරලා ඔබට පින් සිදුවන්නට වර්තමානයේ හැටියට ඔබේ කලනිමිතුරා වෙන, ඔබට දුකේදී සමීපව ඉන්න නිවන් මඟ විවර කරලා දෙන ඔය ඇත්තන්ට නිතරම ඇසුර ලබා ගන්න ඕන. ඒ ස්පූජනීය උතුමන් වන ත්‍රිවිධ රත්නීය සංඝ රත්නයට එවැනි පහසුකම් සැපීමේ කිසිදු වාදයක් නැහැ. මහනීය උතුම් උසස් කුසල කර්මයක් තමයි ඔය ඇත්තන්ට වෙන්නේ.